ශනි වක්‍රවීම ඔබට බලපාන්න කොහොමද කියනකයි මං අද කතා කරන්නේ. මේ ශනි වක්‍රවීම සිද්ධ වෙන්නේ 2024 ජූනි 30 වෙනිදා 2024 නොවැම්බර් 15 වෙනිදා දක්වා මාස 4 කාලයක් පවතිනවා. කුම්භ රාශිය තමයි ශනි ග්‍රහය ගමන් කරන්නේ මේ වෙනකොට. ඉතින් 2025 මාර්තු 29 වෙනිදා දක්වා කුම්භ රාශිය ගමන් කරනවා. නමුත් මේ මාස 4 කාලය ශනි වක්‍රවීමෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් ලග්න කීපයකටම සුළු සුළු වෙනස්කම් තියෙනවා. සුභඵල ගෙන දෙනවා, සමහර ලග්නවලට අසුභඵල ගෙන දෙනවා. ඒක කොහොමද කියලා අපි බලමු. මෙතනදී තවත් වැදගත් දෙයක් තමයි ශනි කුම්භ රාශියෙම තමයි ගමන් කරන්නේ. වක්‍ර වුණත් රාශිය බලවත් වෙලා තියෙනවා. කුම්භ රාශියේදී ස්වක්ෂේත්‍ර වෙනවා ශනි ග්‍රහය. නමුත් ග්‍රහය දුර්වල වීමක් තමයි සිද්ධ වෙන්නේ. වක්‍ර වෙනවා කියන්නේ ශනි ග්‍රහය ආපස්සට ගමන් කිරීමක්. ඒ නිසා ලග්නවලට යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා මේ මාස 4 කාලයේ. ඉතින් ඔබ බිය විය යුතු නැහැ. නමුත් ඒක දැනගෙන වැඩ කටයුතු කළාම ඔබට කිසිදු කරදරයක් වෙන්නේ නැතුව පහසුවෙන් ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඔබගේ කේන්ද්‍රයේ ශනි ග්‍රහය උපතින්ම බලවත් වෙලා ඉන්නවා නම් යහපත් වෙනවා. මොකද මේ වෙලාවේ ශනි වක්‍ර වුණත් ඔබගේ උත්පත්ති කේන්ද්‍රයේ ශනි ග්‍රහය බලවත් වෙනවා නම් ඇත්තරම අසුභ ඵලයක් ගෙන දෙන්නේ නැහැ. ඒ වගේම තවත් දෙයක් තමයි ශනි දශාවක්, ශනි මහ දශාවක් හෝ ශනිගේ අතුරු දශාවක් ඔබ ගත කරනවා නම් ඒක ගැනත් ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. ඔබගේ උත්පත්ති කේන්ද්‍රය සහ ඔබ ශනි දශාවක්, ශනි මහ දශාවක් හෝ අතුරු දශාවක් ගත කරනවද කියන එකත් මේ ගැනත් බලන්න ඕනේ. සුරුගේ විශේෂත්වයක් තියෙනවා. ඉතින් ගොඩක් අය සෙනසුරු කිව්වහම බය වෙනවා. මොකද සෙනසුරු සම්බන්ධව අයහපත් සෙනසුරු ඉන්නවා නම් ඔබගේ සතුරු වෙලා හරි නරක තැනක ඉන්නවා නම් සෙනසුරු ග්‍රහය ඒ අයට ටිකක් අසුභ ඵල ගෙන දෙනවා. ඒ සෙනසුරු ග්‍රහයගෙන් දිළුඳුකම, අවාසනාවන්ත බව, කෙලවරක් නැතුව දුක් කරදර, මරණය, ඒ වගේම සීමාවක් නැතුව වැඩකල් දැමීම, බාධා සිදුවීම, අධෛර්යය, බලාපොරොත්තු සුන්වීම වගේ දේවල් වෙනවා. ශනි ග්‍රහය ඔබගේ උත්පත්ති කේන්ද්‍රයේ බලවත්ව නැතුව ඉන්නවා නම්, අයහපත් තැනක ඉන්නවා නම්, ඒ වගේම රෝග ආදී ඇති වෙනවා. ශරීරයේ කෙට්ටු වීම, දුර්වර්ණ වීම වගේ දේවල්, ඒ වගේම මහලු වයසක් වෙනීම, ඒ කියන්නේ සිකුරුගේ අනිත් පැත්ත, සිකුරු ග්‍රහයාගේ අනිත් පැත්ත තමයි ශනි ග්‍රහයාගෙන් සිද්ධ වෙන්නේ. ඒ වෙන්නේ ඔබගේ උත්පත්ති කේන්ද්‍රයේ ශනි ග්‍රහය අයහපත් ඉන්නවා නම් ඒ දේවල් වෙන්නේ. නමුත් බලවත් ඉන්නවා නම් කෙනෙක්ගේ ඒ දේවල් වෙනස් වෙනවා. සෙනසුරු බලවත් ඉන්නවා නම් එයාට ඉවසන්න පුළුවන් වෙනවා. ඒ වගේම ආත්ම දමනය, ආගමික භක්තිය, විපතකදී කලින් සූදානම් වීම වගේ දේවල් වෙනවා. ඒ වගේම ශනි ග්‍රහය බලවත් ඉන්නවා නම් පුණ්‍ය කටයුතු වල යෙදෙනවා. ඒ වගේ අය භාවනා යෝගී වෙනවා, කල්පනා කරලා බලලා කටයුතු කරනවා. ඉතින් මේ වගේ තියෙනවා ශනි ග්‍රහය උත්පත්ති කේන්ද්‍රයේ බලවත්ව යහපත් තැනක ඉන්නවා නම්. ඉතින් නමුත් අපි බලමු මේ ශනි ග්‍රහයාගේ වක්‍රවීම ඔබට කොහොමද බලපාන්නේ කියලා. මේක විවිධ ලග්නවලට විවිධ විදිහට බලපානවා. මේෂ ලග්නය ගත්තොත් මේෂ ලග්නයේ මියංගි ශනි ග්‍රහය 11 වෙනි තමයි ගමන් කරන්නේ. ඉතින් 11 වෙනි කියන්නේ අයස්ථානය. ඔබට ඒ කියන්නේ ඔබගේ 10 සහ 11 අධිපති වෙනවා ශනි ග්‍රහය. එතකොට රැකියාව සහ ව්‍යාපාර කටයුතු, මුදල් ලැබීම ආදී සම්බන්ධව තමයි විශේෂ වෙන්නේ. 11 සාමාන්‍යයෙන් සුභඵල ගෙන දුන්නත් වක්‍රවීමේදී යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඔබගේ රැකියාවේ වැඩ කටයුතු කිරීම, ව්‍යාපාර වල හෝ මුදල් උපයන මාර්ගවල වැඩ කටයුතු කිරීමේදී මේ මාස 4 කාලය ඔබ ප්‍රවේශමෙන් වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා. සමහර විට ආයතනය තුළ යම් යම් ඔබට සුළු සුළු කරදර ආදී, එහෙම නැත්නම් සිත් ඇවුල් ආදී ඇති වෙන්න පුළුවන්. ව්‍යාපාර ස්ථානය තුළ වුණත් සමහර විට මුදල් සම්බන්ධ ගැටලු, ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා රැකියා ස්ථානය හෝ ව්‍යාපාරික ස්ථානය තුළ ඔබ වැඩ කටයුතු කරන විට කල්පනාවෙන් ඔබ වැඩ කටයුතු කළ යුතු වෙනවා. මේ කාලය තුළ සමහර විට රැකියා ස්ථානය පාවීමක් හෝ ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්. නැත්නම් ස්ථාන මාරුවීම්,
ස්ථාන මාරුවීම් ආදී වෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් සම්බන්ධව ඔබ කල්පනාකාරී වැඩ කටයුතු කළයි කරන්න ඕනේ. නමුත් කලබල වීම සුදුසු වෙන්නේ නැහැ මේ වෙලාවේ. මොකද මාස 4 කාලයක් තමයි මේ වක්‍ර වීම තියෙන්නේ. ඔබ ඉවසීමෙන් වැඩ කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. තත්ත්වය දැනගෙන රැකියාව සහ ව්‍යාපාර කටයුතු ආදී ගැන වෙනදාට වැඩිය කල්පනාකාරීව සොයා බැලීමෙන් වැඩ කටයුතු කිරීමෙන් ඔබට මේ කාලයේ ජයගත හැකි වෙනවා. වෘෂභ ලග්න හිමියන් ගත්තොත් ඔබගේ 10 තමයි ශනි ග්‍රහය ගමන් කරන්නේ. විශේෂයෙන්ම රැකියාව හෝ ව්‍යාපාර කටයුතු සම්බන්ධව විශේෂයෙන් වැදගත් වෙනවා. ඔබගේ 9 සහ 10 අධිපති වෙනවා ශනි ග්‍රහය. ඒ නිසා ඔබ ඔබගේ ඒ වැඩ කටයුතු රැකියාවේ හෝ ව්‍යාපාර කටයුතු සම්බන්ධව ඉතාම කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න ඕනේ. ඔබට වෙනතට වැඩි පින්දහම් වලට යොමු වෙන්න පුළුවන්. මේ දේවල් නැති කරගන්න රැකියා ස්ථානයේ සමහර විට එපා වීමක් හෝ කලබලකාරී ගතියක් වෙනතට වැඩි වැඩිවීමක් වෙන්න පුළුවන්. සමහර විට උසස් වීම ලැබෙන්න නියමිත වෙලා නොලැබෙන්න පුළුවන්. ඒ වගේ සුළු සුළු දේවල් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ කාලය තුල ඔබ ඉවසිය යුතු වෙනවා. මේ මාස 4 කාලේ රැකියාව හෝ ව්‍යාපාර කටයුතු වල වෙනස්කම් කිරීම සුදුසු වෙන්නේ නැහැ මේ කාලයේදී. එහෙම වෙනස්කම් කරන්න ගියොත් ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ කාලේ ඉවසීමෙන් වැඩ කටයුතු කිරීම තමයි මූලික වෙන්නේ. ඉතින් මිතුන ලග්න හිමියන් ගත්තොත් මිතුන ලග්න හිමියන්ගේ ශනි ග්‍රහය 9 තමයි ගමන් කරන්නේ. ඔබගේ ශනි ග්‍රහය 8 සහ 9 අධිපති වෙනවා. ඉතින් ඔබට 9 ගමන් කිරීම යම් මට්ටමකට සුබඵල ගෙන දෙනවා. මොකද පුණ්‍යස්ථානය නිසා ගොඩාක් මාසුභඵල දෙන්නේ නැහැ මිතුන ලග්න හිමියන්ට ශනි 9. ඔබ වෙනදට වැඩිය ආගමික කටයුතු වලට යොමු වීම වැදගත් වෙනවා මේ කාලයේදී. ඔබගේ යම් යම් රැකියා හෝ නිවසේ කටයුතු හෝ වෙනත් දේවල් සම්බන්ධව සුළු සුළු ගැටලු ඇති වෙන්න පුළුවන්. ලොකු කාලතර ගැටලු ඇති වෙන්නේ නැහැ 9 ශනි ග්‍රහය එච්චරම අසුභඵල ගෙන දෙන්නේ නැති නිසා. නමුත් ඔබ මේ තත්ත්වය දැනගෙන ඕනෑම වැඩක් කරනකොට කල්පනාකාරීව ඉවසීමෙන් සොයා බලා වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා මිතුන ලග්න හිමියන්ටත්. ඊළඟට කටක ලග්න හිමියන් ගත්තාම කටක ලග්න හිමියන්ගේ ශනි 8 තමයි ගමන් කරන්නේ. ඔබගේ 7 සහ 8 අධිපති වෙනවා ශනි ග්‍රහය. ඉතින් ඒ රාෂ්ට්‍රක තත්වයක් අෂ්ටමී රාෂ්ට්‍රක තත්වයක් තමයි මේ වෙලාවේ පවතින්නේ. ඔබ වෙනදට වැඩිය කල්පනාකාරීව වැඩ කටයුතු කළ යුතු වෙනවා. මොකද 8 ශනි ගමන් කිරීම ටිකක් අසුභඵල ගෙන දෙන නිසා වෙන මොන හරි අනතුරු ආදී ඇති වෙන්න පුළුවන්. ඔබගේ උත්පත්ති කේන්ද්‍රයත් අයහපත්ව තියෙනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. වාහන ගමන් බිමන් යනකොට වෙනත් නිවසේ වුණත් වැඩ කටයුතු කරනකොට සුළු සුළු හදිසි කරදර අනතුරු ආදී ඇති වෙන්න පුළුවන්. හදිසි ලෙඩ රෝග තත්ත්වයන් ආදී ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සෑම කටයුත්තක් සම්බන්ධවම ටිකක් ඔබ පරිස්සමෙන් වැඩ කටයුතු කළ යුතු වෙනවා කලබල වෙන්නේ නැතුව. මේ තත්ත්වය දැනගෙන වැඩ කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ මාස 4 කාලය ඔබ ප්‍රවේශමෙන් වැඩ කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම මේ දේවල් වළක්ව ගන්න ඔබට ආගමික කටයුතු වලට යොමු වීම ඉතාම වැදගත් වෙනවා. ඔබ විශ්වාස කරන විදිහට බෝධි පූජා හෝ වෙනත් ඕනෑම ආගමික කටයුත්තකට යොමු වීම වැදගත් වෙනවා මේ කාලයේදී. අපල ඔබට තියෙනවා නම් ඒව නැති කරගන්න. සිංහ ලග්න හිමියන් ගැන කතා කළොත් සිංහ ලග්න හිමියන්ගේ 7 තමයි ශනි ග්‍රහය ගමන් කරන්නේ. 6 සහ 7 අධිපති වෙනවා ඔබගේ ශනි ග්‍රහය. ඉතින් ගෘහ ජීවිතය සම්බන්ධව විවාහ ජීවිතය සම්බන්ධව යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන් මේ කාලයේදී. ඔබ ගෘහ ජීවිතය ගත කරන විට නිවසේ වැඩ කටයුතු කරන විට තරමක් ඉවසීමෙන් වැඩ කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම අවිවාහකව ඉන්නවනම් විවාහ යෝජනා බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඒ අයත් ඉවසීමෙන් බලාගෙන ඉන්නේ වෙනවා මේ කාලයේදී. ඒ වගේම විවාහ යෝජනා බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ටිකක් ඒ විවාහ යෝජනා එනවනම් ඔබ ඒව කල්පනාකාරීව හොයලා බලලා වැඩ කටයුතු කළ යුතු වෙනවා. මොකද ශනි වක්‍රයේ ගොඩක් දුරට ඔබට 7 නිසා ඒ සම්බන්ධව තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ වගේම මිතුරන් සමග වැඩ කටයුතු කිරීමේදී, ඒ වගේම හවුල් ව්‍යාපාර ආදී තියෙනවා නම් ඔබට ඒ වැඩ කටයුතු කිරීමේදීත් සෙවිල්ලෙන් ඉන්න වෙනවා.
ව්‍යාපාර කටයුතු ආදිය සම්බන්ධවත්වයට කටයුතු කරනකොට ඒ ඇත් එක්ක විතරට වැඩිය කල්පනාවෙන් වැඩ කටයුතු කළ යුතු වෙනවා. මේක තමයි ඔබට විශේෂයෙන් කියන්න ඕනේ සිංහලග්න හිමියන්ට. ඔබ වෙනදට වැඩිය ආගමික කටයුතු වලට යොමු වීමෙන් මේ தත්ත්වේ වළක්ව ගන්න පුළුවන් වෙනවා. ඔබ මේ දේවල් දැනගෙන හිටියාම ඔබට එහෙම ගැටලුවක් එනවා නම් ඒවන් නැති කර ගන්න පුළුවන් වෙයි. ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න අනිවාර්යයෙන්ම ඔබට කරදරයක් වෙන්නේ නැහැ. ඒ වගේම කන්‍යා ලග්න හිමියන් ගැන කතා කරොත් කන්‍යා ලග්න හිමියන්ගේ 6 වෙනි තමයි ශනි ග්‍රහය ගමන් කරන්නේ. 6 වෙනි සාමාන්‍ය ශනි ග්‍රහය විතරක් අසුබ ඵල ගෙන දෙන්නේ නැහැ. නමුත් ශනි වක්‍ර වීම නිසා ඔබට යම් යම් සතුරු කරදර හෝ ලිඩ රෝග ආදී ඇති වෙන්න පුළුවන්, සුළු සුළු දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ වෙනකොට ලිඩ රෝග ආදී ඔබට තියෙනවා නම් දීර්ඝ කාලීන හෝ ඒ වගේ දේවල් තියෙනවා නම් ටිකක් වෙනදට වැඩිය බේතීත් ආදී ගැනීමේදී කල්පනාවෙන් වැඩ කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම සතුරු කරදර ආදියත් ඇති වෙන්නේ ඉඩ තියෙන නිසා ආයතනය තුළ හෝ ඔබගේ සමාජය තුළ වැඩ කටයුතු කිරීමේදී තරමක් කල්පනාකාරීව ඒ ආයත් එක්ක වැඩ කටයුතු කළ යුතු වෙනවා. තුලා ලග්න හිමියන් ගැන කතා කරොත් ඔබගේ 4 සහ 5 අධිපති වෙනවා ශනි ග්‍රහය. ඔබගේ 5 වෙනි තමයි ශනි ග්‍රහය ගමන් කරන්නේ. ඉතින් මෙතනදී අධ්‍යාපන කටයුතු කරන අය ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි. සමහරට අධ්‍යාපන කටයුතු සම්බන්ධව වෙනදට වැඩිය ඔබට කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. සමහර විට ඒ දේවල් තේරුම් ගැනීමේ අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් සම්බන්ධවත් වැදගත් වෙනවා. දරුවන් වෙනදට වැඩිය ඔබට අකීකරු වීමක් හෝ ඔවුන්ගේ බලාපොරොත්තු අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. මේ දෙකම සම්බන්ධව විශේෂ වෙනවා. සමහරට ප්‍රේම සම්බන්ධතා පවත්වන අය ඉන්නවා නම් ඒ අයගේ ආදරය සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන් වෙනදට වැඩිය. ඒ නිසා මේ සම්බන්ධව තුලා ලග්න හිමියන් සැලකිලිමත් විය යුතු වෙනවා. දරුවන් සමග වැඩ කටයුතු කිරීමේදී වෙනදට වැඩිය සැලකිල්ලෙන් ඔවුන් සමග කටයුතු කළ වෘශ්චික ලග්න හිමියන් ගැන කතා කරොත් වෘශ්චික ලග්න හිමියන්ගේ ශනි ග්‍රහය 4 වෙනි ගමන් කරන්නේ. ඔබගේ 3 සහ 4 අධිපති තමයි වෙන්නේ ශනි ග්‍රහය. ඉතින් වෘශ්චික ලග්න හිමියන් ඔබගේ නිවාස ඉඩකඩම් වැඩ කටයුතු කරනකොට, යාන වාහන වල වැඩ කටයුතු කරනකොට ටිකක් කල්පනාකාරී වැඩ කටයුතු කළ යුතු වෙනවා. සමහරට දීපල සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්, නෑදෑයින්ගේ හිතමිතුරන්ගේ ගැටලු ඇති වෙන්න පුළුවන්, විරෝධතා ආදී මතු වෙන්න පුළුවන්. සමහරට නිවාස වැඩ කටයුතු කරනවා නම් ඔබ ඒ දේවල් යම් කිසි ප්‍රමාණයකට ප්‍රමාද වීමක් සිද්ධ වෙන්න පුළුවන්. යාන වාහන ආදී මිලදී ගැනීමේදීත් ඒ වගේ සමහර විට ඔබ යම් යම් වංචාවලට අසු වෙන්න ඉඩ තියෙනවා. නම් මෙතනදී ඔබගේ උත්පත්ති කේන්ද්‍රයත් බැලිය යුතු වෙනවා. උත්පත්ති කේන්ද්‍රය අයහපත්ව තියෙනවා නම් ටිකක් ඒ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නිවාස ඉඩකඩම් ආදී මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී මොන හරි දිකිරීම් කටයුතු කිරීමේදී ටිකක් සැලකිලිමත්ව වැඩ කටයුතු කළ යුතු වෙනවා. මේ මාස 4 කාලය තුළ ඉවසීමෙන් කල්පනාකාරී වැඩ කටයුතු කිරීමෙන් ඔබට ගැටලු निराකරණය කර ගන්න පුළුවන් වෙයි. ළඟට ධනු ලග්න හිමියන් ගැන කතා කරොත් ඔබගේ ශනි ග්‍රහය 3 වෙනි ගමන් කරන්නේ. ඔබගේ 2 සහ 3 අධිපති වෙනවා ශනි ග්‍රහය. ඉතින් 3 වෙනි ගමන් කිරීම නිසා ධනය සම්බන්ධව වෙනදට වැඩිය යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්, ටිකක් ලැබීම් අඩු වෙන්නත් පුළුවන්. සමහර විට ධනය ඉපීමට ඔබ යම් කිසි ප්‍රමාණයකට කම්මැලි වීමක් හෝ වෙනදට වැඩිය වැඩ අතපසු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ශනි ග්‍රහය වික්‍රමස්ථානයේ ගමන් කරන නිසා සමහර විට ඔබගේ උත්සාහය උනන්දුව අඩු වීමක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ ඒ තත්ත්වයන් තේරුම් අරගෙන වෙනදට වැඩිය ඒ උත්සාහය උනන්දුව ඇති කරගත යුතු වෙනවා. ඒ වගේම සමහර විට සහෝදරින් අතර ගැටලු මතභේද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සහෝදරින් සමග වැඩ කටයුතු කිරීමේදී වෙනදට වැඩිය කල්පනාකාරී වැඩ කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම ඔබගේ ගුරු ග්‍රහයත් 6 වෙනි ගමන් කරන නිසා ඔබට ධෛර්ය ආදී ඔබගේ ලග්නාධිපති වෙන ගුරු ග්‍රහයත් ඒ නිසා මේ කාලය තුල උත්සාහය උනන්දුව ඔබ කල්පනාකාරීවම ඇති කරගත යුතු වෙනවා. නැත්නම් ඔබගේ වැඩ කටයුතු අතපසු වීමක් ඇති වෙන්න පුළුවන්, පසුබෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම ඔබ ආගම දහමට ලැබීමෙන් මේ දේවල් තරමක් දුරට සමනය කරගන්න පුළුවන් වෙනවා. වෙනදට වැඩිය ආගමික කටයුතු වලට යොමු වීම වැදගත් වෙනවා මේ කාලයේදී. ඔබට එතකොට මේ කාලේ ජය ගන්න පුළුවන් වෙනවා මේ මාස 4 කාලේ.
මකර ලග්න හිමියන් ගැන කතා කරොත් මකර ලග්න හිමියන්ගේ දෙවැන්නේ තමයි ශනි ග්‍රහය ගමන් කරන්නේ. ඔබගේ ලග්නාධිපතිත් වෙනවා මකර ලග්න හිමියන්ගේ. ඉතින් දෙවැන්නේ ගමන් කිරීමේදී යම් කිසි අපල තත්වයකුත් තියෙනවා, ඔබට ලග්නේ රාශික තත්වයකුත් තියෙනවා. නමුත් ලග්නාධිපති නිසා යම් කිසි මට්ටමකට සමබරතාවයක් තියෙනවා. ධනය සම්බන්ධ වැඩ කටයුතු කිරීමේදී ඔබ කල්පනාකාරීව වැඩ කටයුතු කළ යුතු වෙනවා. යම් කිසි මට්ටමකට සමහර විට ඔබ මුදල් වංචා ආදියට අසු වෙන්න පුළුවන්, මුදල් ඉතිරි කිරීම ආදිය අඩු වෙන්න පුළුවන්, ඒ දේවල් වලට හිත දෙන්නේ නැති ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වැඩ කටයුතු කරනකොට මුදල් ඉතිරි කිරීම හෝ ආයතනය තුළ වැඩ කටයුතු කරනකොට ඔබ කල්පනාකාරීව වැඩ කටයුතු කළ යුතු වෙනවා. මේ මාස හතරමාරක කාලයේ ඔබට සමහර විට උත්සාහය උනන්දු අඩු වීමක් වෙන්න පුළුවන් මේ කාලයේදී. මේ නිසා ඔබට මේ දේවල් වළක්ව ගන්න ඔබට පුළුවන් වෙනදට වැඩිය ආගමික කටයුතු වලට යොමු වෙන්න. එතකොට යම් කිසි මට්ටමකට මේ දේවල් සමනය කරගන්න පුළුවන් වෙයි. ඊළඟට කුම්භ ලග්න හිමියන් ගැන කතා කරොත් ඔබගේ ශනි ග්‍රහය ලග්නේ ගමන් කරන්නේ. ලග්න ඒ රාශික තත්වයක් පවතිනවා ඔබට. ඉතින් ඔබගේ මකර කුම්භ ඒ කියන්නේ 12 සහ 1 ලග්නාධිපති වෙනවා, 12 අධිපතිත් වෙනවා. ඒ නිසා ඔබට යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන් මේ කාල සීමාවේදී. මේ මාස හතරමාර කාලයේදී ඔබගේ උත්සාහය උනන්දු අඩු වීමක් ඇති වෙන්න පුළුවන්. සමහර විට ආයතනය තුළ හෝ ඔබ සමාජය තුළ වැඩ කටයුතු කරන විට යම් යම් කලකිරීම් සිත් ඇවුල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වෙනත් අයත් එක්ක ගැටලු ඇති වෙන්න පුළුවන් සමහර විට ගෘහ ජීවිතයේ හෝ රැකියා ස්ථානයේ තුළ. ඒ නිසා ඔබ සෑම වැඩ කටයුත්තකදීම ඔබ සැලකිලි මත් වැඩ කටයුතු කරගත යුතු වෙනවා. ඒ වගේම ඔබගේ හිත හොඳින් හදාගත යුතු වෙනවා. ඔබට සිත් කලකිරීම ඇති වෙන්න පුළුවන් නිසා ඔබට ආගමික දහමට යොමු වීම මේකෙදි වැදගත් වෙනවා. ඉතින් ආගම දහමට ලැබී වුණොත් මේ මාස හතරමාර කාලය තුල ඔබට මේ தત્ත්වය යම් කිසි මට්ටමකට සමනය කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම මීන ලග්න හිමියන් ගැන කතා කරොත් ඔබගේ ශනි ග්‍රහය ගමන් කරන්නේ 12 වෙනි. ඔබගේ 11 සහ 12 අධිපති වෙනවා ශනි ග්‍රහය. ඉතින් ශනි ග්‍රහය 12 වෙනි ගමන් කිරීම නිසා සමහර විට ඔබ ගැටලු සහගත தත්වයන්ට පත් වෙන්න පුළුවන්. සමහර විට නඩු හබාදියට, සතුරු කරදර ආදියට ලක් වෙන්න පුළුවන්. සමහර විට මුදල් සම්බන්ධ කරදර වලට ඇති වෙන්න පුළුවන්. අනවශ්‍ය මුදල් නාස්ති වීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ රැකියා ස්ථානය තුළ හෝ සමාජය තුළ වැඩ කටයුතු කරන විට අනිවාර්යයෙන්ම වෙනදට වැඩිය සැලකිලිමත්ව වැඩ කටයුතු කළ යුතු වෙනවා. ඒ මොනොත් තමයි ඔබට මේ කාල සීමාව කරදරයක් නැතුව ජයගත යුතු වෙන්නේ. ඉතින් ඔබ මේ කාලයේදී වෙනස් වීම වලට ලක් නොවි කල්පනාකාරීව වැඩ කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම ආගමික දහමයට වෙනදට වැඩිය යොමු වෙන්න පුළුවන් නම් ඔබට ඒ දේවල් සමනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ ලග්න 12ට මේ ශනි ග්‍රහයාගේ වක්‍ර වීම බලපාන්නේ.